ධම්මපද තමයි බුදුදහම. හැබැයි ධම්මපදය කියලා පොතක් ලිව්වනේ. දැන් ඔබ කවුරුත් අහලා තියෙනවා ධම්මපදය කියලා පොත. මේ ධම්මපද බුදුහාමුදුරුවන්ගේම දේශනා. හැබැයි ධම්මපද කියන එක බුදුහාමුදුරුවන්ගේ දේශනාවලින් කොටස් ටිකක් අරගත්තා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අංග සම්පූර්ණ පටිච්ච සමුප්පාද විග්‍රහයක් කොතනකවත් ධම්මපද හෝ ධම්මපදද්ධාතාවක හෝ ධම්මපද හැටියට නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පටිච්ච සමුප්පාද ධර්මය අංග සම්පූර්ණ ත්‍රිපටි වට්ටේ. ඒව නැහැ. ඉතින් ඒක නිසා ධර්මපද ධම්මපද කියන එක බුදුහාමුදුරුවන්ගේ දේශනාවෙන්ම යම් යම් කොටස් පද කොටස් උපුටා ගත්තා. උපුටාගෙන පොතක් හැදුවා අනුරාධපුර යුගයේදී බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 402කට පස්සේ තමයි අනුරාධපුරයේ මහාවිහාරයේ හිටිය කෙනෙක් මේ ධම්මපද කියන පොත ලිව්වේ. ඒවා බුද්ධ දේශනා. හැබැයි නිවන් දකින මග නෙමෙයි ධම්මපදයේ තියෙන්නේ. ලෝකේ හදන දහමක් තියෙනවා. පටිච්ච සම්පාද ධර්මයේ ත්‍රිපටි වට්ටේ ඒක නෑ. ඒකයි වඩුව. ඒක නිසා ධම්මපද බුදුහාමුදුරන්ගේ ධර්මයේ පදම තමයි. හැබැයි නිවන්නට උපකාර වන අංග සම්පූර්ණ ත්‍රිපරිවට්ටේ ඒකේ නැත. ඒකයි වෙනස.